අයිබෝවන් සුභ දවසක් ඔබට. අදත් අපේ බදාදා දවසේ ඔබ හමු වෙනවා සුභාරති සංවාද මණ්ඩපයෙන්. අද අප සාකච්ඡා කරන්නේ වංචා දූෂණවලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමෙන් රටේ ආර්ථිකයට හා සංහිඳියාවට වන බලපෑම පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප ගෞරවයෙන් ආරාධනා කළේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාටත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතායි. ඔබ දෙපළම අප සුබ උදෑසනක් කියලා පිළිගන්න අයබන්. සුබ උදෑසන. අප දන්නවා ජනවාරි 8 වෙනිදා මේ රටේ යහපාලනය ස්ථාපිත කරන්නට ජනතාව වරමක් දුන්නා. එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුණේ යහපාලනය ස්ථාපිත කිරීම, ඒත් එක්කම අධිකරණයේ ස්වාධීනත්වයේ සමගින්ම මේ වංචා දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීම. මේ යටතේ පෙළ ගැහිලා තමයි ජනවාරි 8 වෙනිදා ජනතාව යම් කිසි ආකාරයකට මේ රටේ ස්ථාපිත වන්නට, යහපාලන ස්ථාපිත වන්නට වරමක් දුන්නේ. ඉන් ඔබට ගිහිල්ලා අප දන්නවා අගෝස්තු 17 වෙනිදා පැවති මහමැතිවරණයේ තුලිනුත් මේ ඉදිරියට රැගෙන යන්නට ඔවුන් ජනවරමක් ලබා දුන්නා. දැන් මේ අදාළ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී වංචා දූෂණවලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමෙන් රටේ ආර්ථිකයට හා සංහිඳියාවට වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප මුලින්ම දැනගන්නට කැමති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගෙන් ඇත්තටම මේ වංචා දූෂණවලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමක් මේ වෙනකොට තිබෙනවද? නෑ සුජාතා, මුලින්ම මම ස්තුති කරන ඔබට සුභාරති වැඩසටහනට කරපු ආරාධනය ගැන. ඔබ කියන කාරණෙත් එක්ක මම යම් තාක් දුරකට එකඟ වෙනවා. මොකද ජනවාරි 8 වෙනිදා ජනතාව මේ වරම දුන්නේ. නැවත මහමැතිවරණයේදී අගෝස්තු 17 වෙනිදා මේ වරම දුන්නේ. එක පැත්තකින් මේ රටේ වෙච්ච මහා පරිමාණයේ වංචා දූෂණ වලට සම්බන්ධ අයට දඬුවම් පමුණවන්න ඒව ගැන විභාගයක් කරන ජනතාව බොහොම අවධානයෙන් මේ පිළිබඳව හිටියා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබ කියන එක පැත්තකින් හරි. දැන් හොරු අල්ලන්න අපි යම් ප්‍රමාදයක් වෙච්ච නිසා, යම් කිසි දුරකට හොරු අල්ලන එක ඇදී ඇදී ඉස්සරහට ආපු නිසා, දැන් හොරු එලවන්න ආපු ආණ්ඩුව හොරු ටික පැයරට බහැල බලන ආණ්ඩුව එලවන්න. ඒක තමයි දැන් වෙච්ච දේ. අරකාර පරණ තියෙනුනේ අපේ ගමේ ඉස්සර අපි පුංචි කාලේ තුන හොරා පොලිස් සෙල්ලම කියලා එකක්. දැන් හොරා පොලිස් සෙල්ලම හොරු පොලිස් වෙච්ච සෙල්ලම බවට පත් වෙලා තියෙන්නේ මේ වර්තමාන වෙනකොට. හොරු පොලිස් වෙලා දැන්. ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේකේ අපි හොයාගෙන ගියොත් එහෙම මේකේ ඇත්ත කතාව, දැන් මේ හොරු සුජාත වෙ නිකන් හොරකම් කරන්නේ නැහැනේ. මේ නිකන් ආවට ගියාට මේවා මේ පුංචි හොරකනුත් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ගමක රටක වෙන සාමාන්‍ය හොරකමක් නම් එහෙම නැත්නම් මිනිමරුමක් මොකක් හරි දෙයක් අපිට මේ සුනකයන් දාලා, පොලිස් සුනකයන් දාලා හරි අල්ලන්න පුළුවන්. දැන් මේක මේ පොලිස් සුනකයන් 2000ක් දැම්මත් අල්ලන්න බැරි හොරකම් මේවා. හොරු අහුවෙන්න තියලා හොරකම් කරන්නේ නැහැ නැත්තම්. මොකද මේ සමහර ඒවා තියෙනවා බිලියන ගණන් හොරකම් කරපු ඒවා. ඒවා අපිට ඇස්පනා අපිට පේන තියෙනවා. ඒවා මේ රටේ මිනිස්සු කාටවත් වසන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇත්තටම හොරකම් වෙච්ච දේවල් තියෙනවා. නමුත් මේවා ඔප්පු කර ගැනීමේදී අපිට මේවට අවශ්‍ය කරන මේ සාක්ෂි සියල්ල ගොනු කරගෙන මේක ඔප්පු කරගන්න වෙනවා. එහෙම නැත්නම් ආවට ගියාවට මේ උසාවියට ඉදිරිපත් කරාම වෙන්නේ හොරු නිදොස් කොට නිදහස් වෙලා හොරු වීරයෝ බවට පත් වෙනවා. හොරු ඇවිල්ලා මේ එළියට එන්නේ දෙතුන් ගුණයක් මේ වීරත්වයක් ඇති කරගෙන. ඇත්තටම හොරු වීරයෝ බවට පත් වෙනවා. අපිට එහෙම සිදුවීම් වුණා 2001 අපේ ආණ්ඩුව ආපු වෙලාවේ. මම නම් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක්තරා ඇමතිවරයෙකුට විරුද්ධව, ඒ පහුගිය කලින් ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුට විරුද්ධව කඩිමුඩියේ මේ චෝදනා ඉදිරිපත් කළ ඔහු මේ අතලංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාම ඔහුට තිබුණා, මගේ මතක හැටියට කෝටි 3ක විතර වංචාවක් සම්බන්ධ චෝදනාවක් තිබුණේ. නමුත් උසාවියට ඉදිරිපත් කිරීමේදී ඔහු නිදොස් කොට නිදහස් වුණා. හැබැයි නිදොස් කොට නිදහස් වුණේ ප්‍රස්තුත කාරණේ පිළිබඳ විභාග කළ නෙමෙයි. ඒ නඩුවට අදාළ කාරණේ පිළිබඳ විභාග කළ නෙමෙයි. එතන උසාවිය දුන්නේ තීන්දුව මේ නඩුවේ තාක්ෂණික හේතු වැරදි කියලා. මේක මේ නඩුව ගොනු කරපු විදිහ, සාක්ෂි ගොනු කරපු විදිහ වැරදි කියලා තමයි ඔහු නිදොස් කොට නිදහස් වුනේ. එතකොට ඔහු එළියට ආවේ මම නිදොස් කොට නිදහස් කරපු නිර්දෝෂී පුජ්‍යලේ කියාගෙන තමයි එළියට ආවේ. හැබැයි ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ අර වංචා පිළිබඳ විභාගුනේ නැහැ. රත්තරන්ගුවට ගන්නපු විදිය වැරදි, සාක්ෂි ගොනු කරපු විදිය වැරදි, කෙටියෙන් කොට නඩුවේ තාක්ෂණික හේතු වැරදි කියලා තමයි එළියට දැම්මේ. දැන් අගමැතිතුමා ඔහුගේ දවසක මේක කියලා තිබුණා. එතුමා කියලා තිබුණා මේ අපේ තියෙන තාක්ෂණික ශක්තිය මදි සමහර කාරණා ගැන විමර්ශනය කරන්න.
ඒක නිසා සමහර ගාරණා ගැන තුම පැහැදිලිවම කියලා තිබුණා, නඩු දාන්නම එපා මේවා ඉදිරිපත් මේ හරියට සාක්ෂි ගොනු කරගෙන මේක මේ මේ සනාථ කරගන්න බැරි නම් නඩු දාන්නම එපා කියලා තුම කියලා තිබුණා. ඉතින් ඒ නිසා දැන් මම නම් කියන්නේ මගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක්ට මගේ නම් යෝජනාව අපේ රටේ මේකට අවශ්‍ය තාක්ෂණික මෙවලන් නැත්නම් එහෙම නැත්නම් මේකට අවශ්‍ය නිලධාරීන් නැත්නම් එහෙම ඌනතාවයක් තියෙනවා නම් විදේශ රටක සහයෝගය හරි අරගෙන කමක් නැහැ. ඒකට කියයි ඕනනම් මේ රටින් ගෙනල්ලා මේ නඩු විභාග කරන්න යනවා කියලා මොන හරි දෙයක් අතන්තරයක් කියයි. හැබැයි විදේශීය රටක සහයෝගය අරගෙන හරි කමක් නැහැ. මේ හොරු වහාම ඇල්ලිය යුතුයි. නැත්නම් අද හොරු පාරට බහැලා අවුරුද්දක් යන්නත් කලින් අගෝස්තු 17 පිහිටවපු ආණ්ඩුව මේ අවුරුද්දේ අගෝස්තු 17 වෙන්නත් කලින් පාරට බැස්සේ රටේ ප්‍රශ්න කතා කරන්න නෙමෙයි, මහජනතාව වෙනුවෙන් නෙමෙයි, මහජනතාවගේ ජීවන බර හෝ වෙනත් ගැටලුවක් වෙනුවෙන් සටන් පාඩ කියන නෙමෙයි ඉලියට බැස්සේ. පළවෙනි පරමාර්ථය, මුඛ්‍ය පරමාර්ථය තමන්ට එරෙහිව වැටෙන්න තියෙන නඩු වලින් බේරෙන්න, ඒව වළක්ව ගන්න පුළුවන්ද, යම් බලපෑමක් හරි කරන්න පුළුවන්ද කියලා බලන්න. මේවට කටයුතු කරගෙන නිලධාරීන්ට අනියමින් තර්ජනය කරන්න අපි එනවා, අපි ආණ්ඩුව පිටවන ආපු දවසට අපි බලාගන්නම් එහෙම කියලා අනියම් තර්ජනය කරන්න තමයි මේ අය පාරට බැස්සේ. ඉතින් ඒ නිසා මේක වැළැක්විය යුතුයි. මොකද නැත්නම් ජාත්‍යන්තරයට යන පණිවිඩය හුඟක් වෙනස්. ඒ වගේම අපට මේ ආධාර දෙන රටවල් වලට යන පණිවිඩය හුඟක් වෙනස්, ආයෝජකයන්ට යන පණිවිඩය හුඟක් වෙනස්. මේගොල්ලෝ මේ හදන්නේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්න මේ හුරු ටික වහාම ඇල්ලිය යුතුයි. ඒ ස්ථාවරේ මම ඉන්නවා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, මේ ඇත්තටම වංචා දූෂණ වලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමක් තිබෙනවා. අප දන්නවා ඔබතුමාලා ජනවාරි 8 වෙනිදාට පෙර සිට මේ පිළිබඳව කතා බහ කළා. ඊට පසුවත් අප මේ සාකච්ඡා තුලදීම මේ ආකාරයෙන්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම ඇයි මෙහිම ප්‍රමාද වෙන්නට හේතුව කියලා ඔබ හිතන විදිහට මෙහිම ප්‍රමාදයක් සිද්ධ වෙලා තිබෙනවද? ඔව් සුජාතා, දැන් අපි අරගෙන බැලුවොත් ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව තීරණය කරා රාජපක්ෂ පාලනය ඉවත් කරලා මේ රටේ යහපාලනය ඇති කිරීම සඳහා යම් කිසි ක්‍රියාදාමයකට මුල පුරන්න ඕන කියලා. එතකොට ඒ සඳහා ජනවරමක් ලැබුණා. ඊළඟට ඒ ජනවරමෙම දිගුවක් තමයි අගෝස්තු 17 වෙනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය. එතකොට ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ තුලිනුත් ජනතාව අපේක්ෂා කරේ ඒක. කන්නේ ප්‍රධාන වශයෙන් ඒකේ සටන් පාඩ හරි එහෙම නැත්නම් තේමාවන් බවට පත් උනේ කරුණු විදියට ගත්තම අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා, යහපාලනය, නීති ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තව පුළුල් කර ගැනීම, තොරතුරු දෙන ගැනීමයි අයිතිය තහවුරු කිරීම, මේ විදියට ප්‍රධාන වශයෙන්ම අපි කතා කරොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා ශක්තිමත් අතිවාරමක් දැමීම තමයි මේකේ අරමුණු. ඒක තුල තිබුණා දූෂණය, වංචාව, හොරකම පිටු දැකීම කියන එක. සහ රාජපක්ෂ පාලනයේ යටතේ සිදුවෙච්ච මහා පරිමාණ දූෂණ, වංචා, මූල්‍ය අපරාධ පිළිබඳව සොයා බලලා ඔවුන් නීති ආමුට ගෙනල්ලා දඬුවම් කරන්න ඕන කියන එක ජනතාවගේ පිපාසයක් විදියට තිබුණා. එතකොට ඒකට යුක්තිය සාධාරණයේ ඉෂ්ට කිරීම ඒ ජනවරමෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක වගකීමක්. එහි ජනතා නියෝජිතින්ගේ, අගමැතිතුමාගේ, ජනාධිපතිතුමාගේ වගකීමක් තමයි ඒ ජනවරමට යුක්ති ඉෂ්ට කරන්නේ. සහ ඒ ජනවරම ආරක්ෂා කරන එක. දැන් ඒ ජනවරමට අපිට පේනවා දැන් ගෙවි ගිය වසරක කාලය ඇතුළත දැන් පරාජිත, දූෂිත බලවේග විවිධ ස්වරූපයෙන් ඇවිල්ලා සරදම් කරනවා. ඒකට සමච්චල් කරනවා. සමහරු අහනකෝ හොරු ඇල්ලුවද කියලා. ඒ කියන්නේ මේ උසාවියට ගිහිල්ලා මේ දූෂණ වංචා සම්බන්ධ නඩුවට ගිහිල්ලා එළියට බැහැලා ඊට පස්සේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා කෝ හොරු ඇල්ලුවද කියලා. මේ තමන්ට විරුද්ධව මහා පරිමාණය කෝටි ප්‍රකෝටි ගණන් රටේ මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබපු අය උසාවියෙන් එළියට බැහැපුවාන් අහනවා කෝ හොරු ඇල්ලුවද කියලා. ඉතින් මේක තමයි විහිළුව. ඒ කියන්නේ මේ මේ කාටද මේ සරදම් කරන්නේ? ඉතින් ඒ තැනට අද ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පාගමන ඇතුළෙත් අපිට දකින්න ලැබුණා දැන් මේ පාගමනේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේ විශාල ප්‍රමාණයක්, මට ආසංඛ්‍යාත්මක ගත්තොත් 35කට විතර ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට අධිකරණේ නඩු පවර්ලා තියෙනවා මේ දූෂණ වංචා ක්‍රමිකතා සම්බන්ධයෙන්.
මං කියන්නේ ඒ අය තාම වැරදිකරුව කියන එක නේ. නමුත් ඒ අයට කරුණු සහිතව නඩු ගොනු කරලා තියෙනවා. ඒ සැකකරුව විදියට බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඉතින් ඒ ඒ අය තමයි අද පෙළපාලි එන්නේ මහනුවරින් දැන් කොළඹට එන ගමන් ඒකත් කියන අපිට ඕන ආණ්ඩුවක් රාජපක්ෂ ආණ්ඩුවක් කියලා. රයිට්. එතකොට මේ මේ කියන්නේ මොකද්ද? රාජපක්ෂ ආණ්ඩුවක්. එතකොට රාජපක්ෂ ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරා මේ රටේ ජනතාව. රටේ ජනතාව 62 ලක්ෂයක් ජනතාව ඒක ප්‍රතික්ෂේප කරා. එතකොට ඒක අපි විසින් කැඳවපු මැතිවරණයක් නෙමෙයි. හිටපු ජනාධිපති විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ජනාධිපති ධූරයේ සිටගෙන සියලු බලයන් විධායක බලය ඊළඟට ව්‍යවස්ථාදායකීට තිබුණා 3/2 බලයක් ඊළඟට පළාත් සභාවල තිබුණා පළාත් සභා 8කම බලය තිබුණේ සඳහන්ට පළාත් පාලන ආයතනවල ඒතර මේ සියල්ල මිලිටරි බලය පාවිච්චි කරා මේ හැම එකක්ම ධන බලය මාධ්‍ය බලය මේ සියල්ල පාවිච්චි කරලා ජනාධිපති ධූරයේ ඉඳගෙන ජනාධිපතිවරණයක් තරම් කරලා පරාජයටපත් වෙච්ච එක ඓතිහාසික මැතිවරණයක් ඒ ජාතික මැතිවරණේ ජනාධිපතිවරණ ඉතින් මේ මැතිවරණේ පරාජයටපත් ඉතින් පරාජයටපත් වෙලා ඇයි තමන් පරාජයටපත් උනේ කියන එක පිළිබඳව කිසිම තැනක පාපොච්චාරණයක් ඒ ගැන ස්වයං විවේචනයක් තමන් අතින් වෙච්ච වැරදි මොනෝද කියන එක ගැන කිසිම ਵਿਚාරයකින් තොරව ඉතාම අවිචාරශීලීව නැවත වතාවක් මේ රටේ ජනවරමට අභියෝග කරන්න පාර්ට් බහැලා තියෙනවා පාර්ට් බහැලා තියෙන ගමන් ඔවුන් කියනවා මේ අපිට ඕන ආණ්ඩුවක් රාජපක්ෂ ආණ්ඩුවක් කියලා නාමල් මන්ත්‍රීතුමා තාත්ත වෙනුවෙන් සටන් පාට කියනවා ඉතින් මේක ඇත්ත වශයෙන්ම අහන්න තියෙන දැන් මෙලෝ සිහි කල්පන ඒ කියන්නේ පියවි සිහියෙන් කටයුතු කරන ඕනම කෙනෙකුට තේරෙනවා 2020 වෙනකන් නැවත ජාතික මැතිවරණයක් නැහැ කියලා. ආණ්ඩු පෙරළන මැතිවරණයක් නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නැහැනේ. 2020 වෙනකන්. ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා තියෙනවා නම් ඕනම කෙනෙක් දන්නවා 2020 වෙනකන් මැතිවරණයක් නැහැ කියලා. එහෙමනම් කොහොමද මේ ආණ්ඩු පෙරලන්න කතා කරන්නේ? දැන් අපි දන්නෝ මැතිවරණයක් ආසන්නේ කියන්නේ ජාතික මැතිවරණයක් ආසන්නේදී තමයි යම් කිසි උත්ප්‍රේරකයක් ඇති කරන්න උත්තේජනයක් ඇති කරන්න කටයුතු කරන්නේ. නමුත් මේක කිසිම සම්බන්ධයක් නැහැ. කිසිදු සම්බන්ධයක් නැහැ. ඊළඟට මේ ආණ්ඩුව බලයට පත් වෙලා වසරයි. පාර්ලිමේන්තුව දැන් පාර්ලිමේන්තුව මැතිවරණේ මේ අවසන් වෙලා මේ 17 වෙනිදා තමයි වසරක් සම්පූර්ණ වෙන්නේ. ජනාධිපතිවරයා පත් වෙලා දැන් වසර එකමාරක් පිට වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේක පිටුපස්සේ තියෙන වෙන මොකක්වත් නෙවෙයි. අපේ බඳුලාල් මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ අය දෙන පණිවිඩයක් තියෙනවා. ඒක තමයි ඔබලා දැනගනියව් අපි ළඟදිම බලයට එනවා. එතකොට මේ මේක ඇතුලේ ඔබ අහුව ප්‍රශ්නේ එකක් මේ අල්ලස් දූෂණ විමර්ශන කටයුතු කරන ආයතන වලට දෙන පණිවිඩේ තරවටුවක් තියෙනවනේ මේක පිටස්සේ. දැන් ඒක ඒ තරවටුවනේ අපේ විමල් විරුවන්ස මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශ වුණේ. මේ කොළඹට ඇවිල්ලා පෙරියන් දීලා දැනගෙන කොළඹ වටලනවා කොළඹ අල්ලනවා ඉල ඒ හරහා දෙන්නේ අපි ආපහු බලයට එනවා. අපි ආපහු බලයට එනවා. එතකොට අල්ලස්සා දූෂණ කොමිසමේ නිලධාරීන්ට දෙන පණිවිඩයක් තියෙනවා. බියවැද්දීමක් තියෙනවා. අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවට පරිපාලනයට FCID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලා දැනගනිලා අපි ආපහු එනවා ප්‍රවේසංගයන් කියන එක කියන්නේ. ඉතින් ඒක නිසා මේක ඇතුලේ අනියමින් කරන තර්ජනයක් බලපෑමක් තියෙනවා. මම කියන්නේ රජයක් විදියට වගකීමක් තියෙනවා මේ විදියට දූෂිතයින්ට එළියට බහැලා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ආණ්ඩුවකට මහජන ඡන්දින් තේරිපත්වෙච්ච ආණ්ඩුවකට අභියෝග කරන්න තරං මොන් නිර්භීත වීම එක පැත්තකින් අපේ පැත්තෙන් තියෙන ඒක සුඛෝභෝගී ප්‍රජාතන්ත්‍රවාදී කියන්න පුළුවන් අපි මේකට ඉඩ දීලා තියෙන්නේ. නමුත් ඒක ඇතුළෙම මේ රටේ මහජනයාගේ ඒ ලැබිච්ච ජනවරමටත් කරන අසාධාරණයක්. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ගතියුතු සියලු පියවරයන් ගන්න ඕන මහජන මතය හරහා මෙවැනි අභියෝග වලට මුහුණ දෙන්න රටේ ආණ්ඩුවක් තියෙනවායි කියන එක රටට පේන්න ඕන. රටේ ආණ්ඩුවක් තියෙනවායි කියන එක ඒක නිසා සම්පූර්ණ මේක පිටපස්සේ තියෙන්නේ රටේ ඉදිරි ගමන් මග කඩා කප්පල් කිරීම. එතුමා නිතාම නිවර්දිව කිව්වා වගේ ජාත්‍යන්තරයට දෙන පණිවිඩය වෙන මොකක් අන්නේ රට අස්ථාවරයි රට අරාජිකයි රටේ පාලනයක් නැහැ රටේ දේශපාලන සාමය නැහැ කියන පණිවිඩය තමයි මේ තුලින් දෙන්නේ. ඒ හරහා ආයෝජකයින්
රටට පැමිණීම වළක්වන්න, රටේ ආර්ථික ඉදිරි ගමන වැළැක්වීම මේක යට තියෙන ප්‍රධාන අරමුණ. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින්. අද අප සාකච්ඡා කරන්නේ වංචා දූෂණවලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමෙන් රටේ ආර්ථිකයට හා සංහිඳියාවට වන බලපෑම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සමගින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රීවර්ණසිංහ මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමා සඳහන් කළ මේ විදිහට මේ වංචා දූෂණ පිටු දැකීමට ප්‍රමාද වීමෙන් ඔබතුමා ඉගෙන ටිකක් සඳහන් කළා. අප ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට කැමැති. දැන් රටක් විදිහට, ආණ්ඩුවක් විදිහට මේ ප්‍රමාද වීමත් එක්කම අපට සිදුවෙන බලපෑම මොකද්ද? දැන් බලපෑම තමයි පැහැදිලිවම දැන් අපි දැක්කේ. ඔය මොකද මං කිව්වේ, දැන් හොරු අල්ලන්න ප්‍රමාද වෙනකොට හොරු බලන පාරට බැහැලා මේ හොරු අල්ලන්න එන ආණ්ඩුව එලවන්න පුළුවන්ද කියලා. දැන් ඒකනේ දැන් පැහැදිලිව මේ පේන තියෙන්නේ. ඒක තමයි පළවෙනි බලපෑම. ඊළඟට දැන් ඇත්ත වශයෙන්ම රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ ඉටු විය යුතුයි. මහජන මතයට, ජනවරමයට සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ වගේම මං ඔබට කියන්න කැමතියි, දැන් අද මේ රටේ ජනතාවට අමතක වෙච්ච දෙයක් තියෙනවා සමහර අය, ඇතැම් අයට. මම කියන්නේ ජනතාව බහුතරයකට මේක අමතක වුණා කියන, නමුත් ඇතැම් අයට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට මේ රට ගොඩගන්න අවශ්‍ය නම් එතුම කියනවා. දැන් එතුම ඉන්නේ දැන් රට නැවත ගොඩගන්නනේ, එතුමගේ වචනෙන් කිව්වොත් එතුම ඉන්නේ රට නැවත හදන්න බලාගෙන. දැන් එතුමාට රට හදන්න තිවිච්ච මොකද්ද එතුමගේ බලතලවල අඩුපාඩුව? දැන් එතුමා ජනාධිපතිරුන්ට යන වෙලාවේ මං හිතනවා නිදහසෙන් පස්සේ, ඩී.එස්. සේනානායක මහත්තයගෙන් පස්සේ එතුමාට තමයි මේ රටේ හොඳම අවස්ථාව හම්බුනේ රටට යමක් කරනවනම්. ඒ මොකද ඊට පසු ආපු හැම නායකයෙකුටම වාගේ එක්කෝ රටේ අභ්‍යන්තර ආරවුල් තිබුණා. එක්කෝ උතුර කැරළි, දකුණේ කැරළි, එක්කෝ දේශපාලන ආරවුල්, ඒ මොනවා හරි ගැටුම් තිබුණා. එහෙම නැත්නම් පාර්ලිමේන්තු ස්ථාවරත්වයක් තිබුණේ. පාර්ලිමේන්තුව කියන්න පුළුවන් අපිට 3/2 බලයක් නැහැ පාර්ලිමේන්තු අස්ථාවරයි කියලා. එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල හරි මොනවා හරි ගැටලු තිබුණා. එක්කෝ රටේ දේශපාලන ස්ථාවරයේ දේශපාලන මතය එක තැනකට ගෙනීමේ අපහසුතාව තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයට මේ සියලු ප්‍රශ්න ගැටලු වලින් තොර රටක් හම්බුණා යුද්ධෙන් පස්සේ. යුද්ධෙන් පස්සේ එතුමාට 3/2 ආණ්ඩුවක් විකෘති කළා හරි ගණන්. එකෝ ඒක ජනවරමකින් හම්බු නොවී අඩු සල්ලි දීලා ගත්තේ කිව්වම අපි සල්ලි දීලා മന്ത്രിවරු අරගෙන හරි හදපු, අපේ UNP മന്ത്രിවරුත් එක්ක හදු අරගෙන හරි හදපු 3/2 ආණ්ඩුවක් තිබුණා. විධායක බලතල තිබුණා. ඒ විධායක බලතල එතුමා තව දීර්ඝ කරගත්ත, දිගු කරගත්ත 18 වෙනි සංශෝධනය ගෙනල්ලා. පළාත් පාලන ආයතන වලින් බහුතරයක් තිබුණා. 100ට මගේ මතක හැටියට 96ක් විතරම තිබුණා. පළාත් සභා සියල්ල තිබුණා. උතුරෙත් දකුණෙත් කැරලේ නැති සාමකාමී රටක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, වැදගත්ම දෙයක් එතුමාට කරු මොකද්ද? යුද්ධෙන් පස්සේ මේ රටේ මිනිස්සු ආවා, රටේ නායකයෙ මොනවා හරි පාරක ගියා නම් දේශපාලන පක්ෂ පාට ජාති ආගම් කුල ભેද සියල්ලෙන් තොරව ඒ වටා පෙළ ගැහෙන්න පුළුවන් හොඳ මානසිකත්වයකට යුද්ධෙන් පස්සේ මිනිස්සු ආවා. ඒක තමයි වැදගත්ම දේ. රටක සාමාන්‍යයෙන් බොහෝම කලාතුරකින් සිදුවෙන දෙයක්. සුනාමියෙන් පස්සේ අපි ඔක්කොම අර ආගමට දහමට නැඹුරු වුණා වාගේ, සුනාමියෙන් පස්සේ පන්සල් නොයන මිනිස්සුත් පන්සල් ගියා වාගේ, මුළු රටේම මිනිස්සු ආව ස්ථාවරයකට රටේ නායකයා හරි පාරේ රට ගෙනියනවා නම් අපි එතෙන්ට පෙළ ගැහෙනවා කියන ස්ථාවරයකට රටේ මිනිස්සු ආවා. ඒ නිසා තමයි යුද්ධය ඉවරුණා මෙතුමාට මහා විශාල ජනවරමක් හම්බුනේ 2010 පාර්ලිමේන්තු මැතිවරණ යනකොට. ඉතින් ඒ සියල්ල එතුම පැත්තකට දාලා එතුම කළේ මොකද්ද? එතුමගේ බලතල වැඩි කරගෙන 18 වෙනි සංශෝධනය ගෙනල්ලා විධායක බලතල වැඩි කරගෙන තව වරක් දෙවරකින් ගෙදර යන්න තිබිච්ච එක තවත් ඕනේ කාලයක් තරම් කරන්න පුළුවන් අවස්ථාව හදාගෙන එතුම ගියේ ඒකාධිපති ගමන. එහෙම ගිහිල්ලා අවුරුද්දයකට කලින් ජනාධිපතිවරණෙත් තියලා අපි අපේ වචනෙන් කිව්වොත් හොට බිම ඇනගෙන දැන් ආපහු ඇවිල්ලා මොකද්ද එතුමා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරය හැටියට පාරට බැහැලා දැන් එතුමට කරන්න බැරුණු මොන කටයුත්තද රට වෙනුවෙන් කරන්න යන්නේ? එහෙමනම් පැහැදිලි, මම මේ කියාගෙන ආවේ පැහැදිලි මොකද්ද මේ කරන්නේ? අපේ නිශාන්ත රණසිංහ මන්ත්‍රීතුමා කිව්වාගේ මේ කරන්නේ අවුරුද්දක් යන කලින් තමන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ ගෝලබාලයොන්ට, සහචරීන්ට එරෙහිව තියෙන මේ මහා පරිමාණයේ දූෂණ වංචා චෝදනාවලට ඒවා වළක්ව ගන්න පුළුවන් තැනකට රට ගෙනියන්න පුළුවන්ද කියලා තමයි
ආණ්ඩුවට බලපෑම කරන්න පුළුවන්ද? අර යුක්තිය සාධාරණීතු කරන්න තියෙන රජයේ ආයතන වලට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා තමයි තුම මේ පාරට බහින්නේ. ඒක තමයි මේ මේ ප්‍රමාදයෙන් වෙච්ච එක බලපෑම. මේ ප්‍රමාදය නිසා වෙච්ච බලපෑමක්. ඉතින් මම කියන්නේ ආණ්ඩුව හෝ මේ මෙතන ඉන්න නිලධාරීන් හෝ හිතාමතා කවුරු හරි එක්ක මොන හරි සම්මුතියකට ඇවිල්ලා මේව ප්‍රමාද වෙනවා කියලා කියනවා නම් මම ඒක පිළිගන්නේ නැහැ. ඒක සමහර වෙලාවට සමහර අය එහෙම චෝදනා කරනවා. නමුත් ආණ්ඩුවට අවශ්‍යයි මේ මේ නිලධාරීන්ට අවශ්‍යයි මේ ඉදිරිපත් කරන චෝදනා සැබෑ ලෙසින්ම මේ මේ ඔප්පු කරගන්න පුළුවන් මට්ටමට මේක ඉදිරිපත් කරන්න. ඒක නිසා තමයි මේ ප්‍රමාදේ තියෙන්නේ. අත වශයෙන්ම කරපු හොරකම් දිහා බැලුවම මේවා හොයන එක හොයලා ඔප්පු කරගන්න පුළුවන් නීති ඉදිරි ඔප්පු කරගන්න පුළුවන් තැනකට ගෙනියන එක ඉතාම දුෂ්කර කාර්යයක්. ඒ දුෂ්කර කාර්ය ආණ්ඩුව මේ වෙනකොට නිරත වෙලා ඉන්නවා. හැබැයි මේ ප්‍රමාද නිසා රටේ ආර්ථිකයටත් බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඔබ කිව්ව විදිහට සංහිඳියාවටත් බලපෑමක් ඇති වෙලා තියෙනවා. මොකද සංහිඳියාවට තියෙන බලපෑම දැන් අද මේ අය ජාතිවාදයත් අවශ්‍යමින් තමයි මේ පෙළපාලිය ආවේ. පටන් ගන්නපු පෙළපාලිය ගත්තොත් එහෙම මේ ජනතා සටන් ඇතම් ඒවා ගත්තොත් එහෙම ජාතිවාදී කතන්තර තමයි ඔය පිටිපස්සේ සමහර අවශ්‍යකින් ඉස්සරහට ආවේ. දැන් අද කොමාරි කිසියම් සංහිඳියාවක් ඇතිලා තියෙන රට ඇතුලේ යම්කිසි සංහිඳියාවක් ඇතිලා ලෝකේ අපට ඒ වෙනුවෙන් ප්‍රශංසාවකුත් තියෙනවා. ප්‍රශංසාවක් විතරක් නෙමෙයි ඒ නිසාම ලෝකේ අපි දෙසට හැරලා අපට යම් උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලක් තියෙනවා. දැන් ඒකත් නැති කරගෙන යන තත්ත්වයක් ආපහු මේ දේශපාලන ව්‍යාපාර තුල තියෙනවා. ඒක නිසා රටට දැඩි බලපෑමක් තියෙනවා මේ ප්‍රශ්නේ නිසා. ඒ නිසා මේක වහම විසඳුම් හොයන්න ඕන කාරණයක් කියලා මගේ විශ්වාසය. පළාත් සභා මන්ත්‍රීතුමනි, දැන් ඔබ හිතන විදිහට මේ වංචා දූෂණ පිටු දැකීම ප්‍රමාද වීම තුලින් ඔබ හිතන විදිහට කොයි විදිහේ බලපෑමක්ද රටට අපේ රටට සිද්ධ වෙන්නට නියමිත? එකක් තමයි ඔවුන් උත්සාහ කරනවා රට තුල දේශපාලන ව්‍යාකූලත්වයක් පවතිනවාය, රට දේශපාලන වශයෙන් ස්ථාවර නැහැ කියන පණිවිඩය ලෝකෙට දෙන්න. නිරන්තරයෙන් කරන දේශපාලන හිරිහැර හරහා ජනතාව තුලත් ඔවුන් නිර්මාණය කරන්න උත්සාහ කරනවා රට ස්ථාවර නැහැ කියලා. එතකොට රටක දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍යයි. ඇයි චීනයට එහෙම නැත්නම් වියට්නාමයට මේ රටවල් දෙකම කොමියුනිස්ට් පාලනයන් තියෙන්නේ? නමුත් අද බටහිර ලෝකේ ගත්තත් අනිත් රටවල් ගත්තත් වේගෙන් මේ රටවලට තමයි ආයෝජන ගලාගෙන යන්නේ. ඒ ආයෝජන යන්නේ ඔවුන්ට යම්කිසි දේශපාලනික වශයෙන් ස්ථාවරභාවය සම්බන්ධයෙන් සහතිකයක් තියෙනවා. ඒ ආයෝජනවලට ඇසුරන්ස් එකක් තියෙනවා අවුරුදු 20කට මේ මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙතන මේ කණ්ඩායම උත්සාහ කරන්නේ මේ දේශපාලන ව්‍යාකූලත්වය නිර්මාණය කරන්න නිරන්තරයෙන්. එතකොට ඒකෙදී ඔවුන් පාවිච්චි කරන එක තමයි මේ ගොබෙල්ස් න්‍යාය. කියන්නේ එකම බොරුව, කියන්නේ බොරුවක් සියවතක් දහස් වතාවක් එක දිගට උච්චාරණය කිරීමෙන්, සඳින් ප්‍රකාශ කිරීමෙන්, ඉතාම උද්වේගකරව හැඟුම්බරව ප්‍රකාශ කිරීමෙන් එක සත්‍යයක් බවට පත් කරන එක. දැන් බලන්න මේ ව්‍යවස්ථා මර උගුලක් ගැන කතා කරනවා. ව්‍යවස්ථා මර දැන් මේකේ ප්‍රධාන සටන් පාඩය. මොකද්ද මේ ව්‍යවස්ථා මර උගුල කියන්නේ? දැන් මේ ව්‍යවස්ථා මර උගුල කියලා කියනවනම් ව්‍යවස්ථා මර උගුල ඇතුළෙම නේද ඔය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික සියලු දෙනා ඉන්නේ? පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරා. ඒ ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් තියෙනවා. ඒ මෙහෙයුම් කමිටුවේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමත්, ප්‍රසන්න රන්තුංග මන්ත්‍රීතුමත් ප්‍රධාන භූමිකාවක් ඒක ඇතුළේ ඉෂ්ට කරනවා. ඔවුන් ඒක ඇතුළේ ඉන්නවා. ළඟට අනිත් අනු කමිටු 6 ඇතුළෙම ඔය කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් ඒක ඇතුළේ ඉන්නවා. එහෙලිය රඹුක්කැල්ල, එතකොට බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, උදේ ගම්මන්පිල්ල මේ සියලු දෙනා මේක ඇතුළේ ඉන්නවා. දලසලාව පිරුමල ඉතින් ඒ කමිටු ඇතුළේ. එතකොට අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුව ඇතුළේ ඒකමතිකව අපි සම්මත කරගමු මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දායක කරගන්න ඕන කියලා. එතකොට මේ මර උගුලේ ඇතුළේ මේ සියලු දෙනා ඉන්න ගමන් රටට ඇවිල්ලා කියනවා මේ රටේ ඒකීයභාවය නැති කරන්න යනවා. ජාතික ගීයේ ජාතික කොඩිය වෙනස් කරන්න යනවා. බුද්ධාගමට තියෙන ප්‍රමුඛ ස්ථානය නැති කරන්න යනවා. ඉතින් මේ අමූලික පටපල් බොරුනේ. දැන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් අවස්ථා ගණනාවකදී මහා සංඝරත්නයේ ඉදිරියේ ප්‍රකාශ කර හිටියා
රටේ බුද්ධාගමට හිමි තැන කිසිසේත් වෙනස් කරන්නේ නැහැ කියලා. හරි? වෙනස් කරන්නේ නැහැ කියලා. එතකොට මේකට පදනම් කරගෙන තියෙන්නේ මොකද? මේක පදනම් කරගෙන තියෙන්නේ ලාල් විජේනායක මැතිතුමාගේ වාර්තාව. දැන් මහජන අදහස් ලබා ගැනීම කියන එක ඉතාම හොඳයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව. ඒ කියන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කරන්න යනවා රටේ ජනතාවගේ අදහස් ලබා ගන්න ඕන. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ අදහස් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් ජනතාවගේ අදහස් ලබා ගත යුතුයි. සර්වජන ඡන්දයිතිය මේ රටට දෙන්න කලින් මේ රටේ ජනතාවගෙන් ගිහිල්ලා විමසුවා ඒ ගැන. ඒ වගේම 47 සෝල්බරි ව්‍යවස්ථාව හදන්න කලින් සෝල්බරි සාමි ඒ වෙලාවේ රට පුරා ඒක වෙනුවෙන් කමිටුවක් පත් කරලා ජනතාවගේ අදහස් ලබා ගත්තා. ඒ වගේම රටේ විවිධ ජන කොටස්වල විවිධ සමාජ කණ්ඩායම්වල වෘත්තීය කණ්ඩායම්වල මේ හැම කෙනාගේ අදහස්. ඉතින් එවැනි වார்த்தාවක් තමයි අද මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වார்த்தාව ඇතුලේ පැහැදිලිව තියෙනවා රටේ ඒකීයභාවය රකින්න ඕන කියලා තියෙනවා. ඒ වගේ ඊට වෙනස් අදහසුත් තියෙනවා. බුද්ධ ආගමට තියෙන ප්‍රමුඛ ස්ථානය මේ විදිහටම තියෙන්න ඕන විතරක් නෙවෙයි, ඒක තව ශක්තිමත් කරන්න ඕන කියන අදහසුත් තියෙනවා. ඒකීයභාවය, ඒ වගේම ගත්තම ජාතික ගීය, ජාතික කුටි, ඉතින් මේ සියල්ල තියෙනවා. හැබැයි තියෙද්දි අමූලික පට්ටපල් බොරු ටිකක් ජනතාව අතරට ගෙන යනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ පාගමනේ සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන පන්සිල් සමාදන් වුණාට හරි මේ කියන මේ පන්සිල් පද පහම මේ කට්ටිය කඩනවනේ. පහ කෙසේවිත අඩුමසෙ තුනක්වත් කඩනවනේ. සුරා මේරේ කඩන එක ඊටාම පැහැදිලිව අපි දැක්ක පාගමනේ ඇතුලේ. ඈ පාගමනේ එක දිගටම මේ පන්සිල් සමාදන් වෙලා පිරිත් නූල් ගැට ගහලා හාමුදුරුන්ගේ ආශිර්වාදය අරගෙන තමයි පටන් ගන්න. හැබැයි අග දිගට අපි දැක්ක කොහොමද මේ ශික්ෂාපද කඩන්නේ කියලා. මුසාවාදා ශික්ෂාපදේ කොහොමද කඩන්නේ කියලා. අදින්න අදාන ශික්ෂාපදේ කොහොමද කඩන්නේ කියලා. අර රාජ්‍ය දීපල ගිහිල්ලා අවභාවිතා කරපු ආකාරය දැක්කා. එයා දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට පැහැදිලිව දැන් මේක තියෙන්නේ තිසරණේ බවට ඔය පත් වෙලා තියෙන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ නෙමෙයිනේ. වංචාව බොරුව රැවටිල්ල. ඒක තමයි මේ අයගේ මේ පාගමන පුරාම දැක ගන්න ලැබෙන්නේ. ළඟට පාගමනක් ඇතුලේ තියෙන ආණ්ඩු පෙරලන්න යනවා නම් ඒ වගේම ආණ්ඩු හදන්න යනවා නම් ඉතින් ඒක තියෙන්නේ බැරෑරුම්කමක්. මේ බැරෑරුම්කමක් තිබුණද මේ පාගමනේ කොතන? මේක විනෝදාත්මක පාගමනක්නේ. බඩපිනුම් ගහනවා, කර්ණම් ගහනවා, සින්දු කියනවා, ඊළඟට මේ එක දිගටම අහන්න ලැබෙන දේවල් ටික අරගෙන බැලු. ඉතාම අශීලාචාර ස්වභාවයක් දකින්න තිබුණානේ පාගමන පුරා. එහෙම විනයානුකූල මේ රට හදන්න යන, රටට නායකත්වය දෙන්න යන, අපි අලුත් ආණ්ඩුවක් හදන්න යන්නේ, ඒකට ආදර්ශයක් දෙන්න එපා. එහෙම ආදර්ශයක් තිබුණාද මේක? නේ. එහෙම ආදර්ශයක් නෑ. ඉතින් ඒක නිසා මේ කවුරුවක්වත් කියලා තියෙනද පහුගිය කාලේ තමන් අතින් වැරදි සිද්ධ වුණා. අපි මේ වැරදි හදාගන්න සූදානම්. අපිට සමා වෙන්න. ඉතලා ජනතාවගෙන් සමාව ගන්න එපේ. අලුත් ආණ්ඩුවක් හදන්න ඉල්ලන අය ඉතලා කියන්න ඕන අවු. පහුගිය කාලේ අපි ඉතින් වැරදි වුණා. අපි මේ වැරදි හදාගන්න සූදානම්. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් මහජනතාවට කරුණු පැහැදිලි කරලා දැනුවත් කරලා මේ ආණ්ඩුව අපි වෙනස් කරන්න කටයුතු කරනවා. හැබැයි තර්ජනය කරලා බල කරලා මේ කොළඹ වටලනවා. ඉතින් මේවා මේක ලංකාවේ නිදහසින් පස්සේ වැඩ වර්ජන වලින්, හර්තාල් වලින්, උද්ඝෝෂණ වලින්, පාගමන් වලින්, ජනගෝසා වලින්, අත්වැල් ඇල්ලීමෙන් මේවෙන් ආණ්ඩු වෙනස් වෙලා තියෙනවා. නෑ, ආණ්ඩු වෙනස් වෙන්නේ ප්‍රධාන මැතිවරණ වලදී. ඒක මම පැහැදිලිව කියන්න. ඒක නිකන් මේ අර පාර්ශවීය උත්තේරකයක්, උත්තේජනයක් පමණයි. අරගෙන බලන්නකෝ දැන් 1900 අපි 48 ඉඳලා අරගෙන බලමු. ලංකාවේ හමුදා කුමන්ත්‍රණ වෙලා තියෙනවා. ආණ්ඩු බලය අල්ලන්න පුළුවන් වුණාද? බැරි වුණා. 71 කැරැල්ලක් ගැහුවා. සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දයි. ජනතා විමුක්ති පෙරමුණේ ලදරු වලිපුවක්. ඒ වෙලාවේ තරුණයෝ කැරැල්ලක් ගැහුවා ආයුධ අරගෙන. පොලිසිය ඇල්ලුවා, මැතිනිය සිරබාරයට ගන්න හැදුවා. සාල නමුත් සාර්ථකුන්නේ. ඒ වගේම 77 ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට 6-5 බලයක් ලැබුණා. නමුත් එතුමට ඒ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආර්ථික ප්‍රතිපත්තිය එතුමගේ වැඩපිළිවෙල පිළිගන්නවද නැද්ද කියන එක. නමුත් එතුමට ජනවර්මයක් ලැබුණා. ඒ ජනවර්ම අනුව එතුමගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න දුන්නේ නැහැ. ඒකට තිබිච්ච වාමාංශික පක්ෂ දිගින් දිගටම දේශපාලනික වශයෙන් ඉරියර කරා. අන්තිමට මහා වැඩ වර්ජනයක් හැදුවා. 80 වැඩ වර්ජන. හරි? ජේ.ආර්. ජයවර්ධන මට්ටු කරන්න කියලා. සාර්ථක වුණාද? ඊළඟට 87 89 කැරැල්ලක් ගැහුවා.
අවුරුදු තුනක සන්නද්ධ අරගලයක් කරා. ජනතාවෙන් පිපෙරමුණු සහ දේශප්‍රේමී ජනතාවෙන් ආණ්ඩු බලය අල්ලන්න පුළුවන් වුණාද? බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා පාගමන් ගිහිල්ලා නෙමෙයි ආණ්ඩුව පෙරළුණේ. 94. 94 පාගමනක් ගියා කොළඹ ඉඳලා කතරගමට. ඒක යම් උත්පේරකයක් වුණා. අවුරුදු 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනයේ අවසාන කාල පරිච්ඡේදය ඊළඟට මහමැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් එන්න නියමිතව තිබුණා. ඒ අවස්ථාවේදී දේශපාලනික වශයෙන් අලුත් භූමිකාවක් ඉෂ්ට කරමින් චන්ද්‍රිකා මැතිණිය ඒ අවස්ථාවේදී ලංකාවේ දේශපාලනයට ආවා. ඒ අවස්ථාවේ තමයි මේ දේශපාලන වෙනස සිද්ධ වුණේ. ඒකේ පාර්ශවීය කාර්යභාරයක් කරේ බව ඇත්ත. නමුත් මම කියන්නේ ඒකෙන් නෙවෙයි ආණ්ඩුවෙන්ස ලංකාව විශේෂම දකුණු ආසියාවේ ඉතාම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් මේ රට ඇතුලේ පාගමන් උද්ඝෝෂණ තර්ජන ගර්ජන වලින් ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්නේ මහජන ඡන්දයෙන්. ඒ ජනතාවගේ පරමාධිපතී තරම් ශක්තිමත්ව තහවුරු වෙලා තියෙනවා. ඒක නිසා අපි කියන්නොත් ලංකාව ඇත්ත වශයෙන්ම කිසියම් ආකාරයක වෙනසක් කරනවා නම් ඒ වෙනස කරන්න පුළුවන් ඉන්නේ මහජන ඡන්දයකින් පමණයි. අන්නේ අවස්ථාවේදී නියමිත පරිදි දේශපාලනිකව තුරුම්පු ඇදලා උපාය මාර්ග උපක්‍රම අනුගමනය කරලා ඉතින් ඒ වෙනස කරන්න ඕනේ. එච්චරයි. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින්. මේ වංචා දූෂණ කළ පුද්ගලයන්ට දඬුවම් පැමිනවීම විතරක්ම මේ යහපාලනයේ පරමාන්තරිතිය නොවේ. අප දන්නවා ඉන් එහාට ගිහිල්ලා අනාගත කාර්යයන් ඉටු කිරීමේදී විශේෂයෙන්ම ඒ සඳහා වූ අනපනත් ක්‍රියාත්මක කිරීම, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම යහපාලන රජයක ප්‍රතිපත්තියක් විදිහට අප දකිනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස දැනගන්නට කැමැතියි. දැන් මේ දඬුවම් පැමිනවීම පමණක් නෙමෙයි මේ අනපනත් පිහිටවීම, ඒ වගේම අප දන්නවා ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද? දැන් අද මේ රටේ ජනතාවට පැහැදිලි අපි බලය ගත් සැනින් 19 වෙනි සංශෝධනය ගෙනල්ල ඒකාධිපති ගමනකට මේ රට අරගෙන යන්න හදපු ව්‍යවස්ථාව අපි වෙනස් කරා. වෙනස් කළා. අද ජනාධිපතිවරයාගේ බලතල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති දුරකාලය අඩු කරලා තියෙනවා. අද කොමිෂන් සභා පිහිටවල රාජ්‍ය ආයතනවලට මේ අද මං දැක්ක මේ සමහර දේශපාලනඥයෝ චෝදනා කරනවා පොලිස්පතිවරයට, පොලිස්පතිවරයා මේ අපේ පක්ෂ ශාඛා සමිතික සභාපති වගේ හැසිරෙන්නේ කියලා. ඒ චෝදනා කරන අයට මම හිතන්නේ අමතක වෙලා තියෙනවා. ඒ අය ඔය චෝදනා කරපු අය තමයි පාර්ලිමේන්තුවේ අගවිනිසුරුවරියට එරෙහිව නඩු අහලා නඩු විභාග කරපු නඩුකාරව හැටියට පෙනී ඉඳලා අගවිනිසුරුවරයා දොට්ට දාන්න කටයුතු කරපු අය තමයි ඒ ඔය කතා කළේ. ඒ විතරක් නෙමෙයි ඒ අය නීතිය අතට අරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තමන්ගේ මොබයිල් දුරකථනය දෙනවා මෙන්න ආරක්ෂක ලේකම්ගෙන් කෝල් එකක් කියලා මේ මහා මේ ලිපිට. ඒවා මේ රටේ මිනිස්සුන්ට රහසක් නෙමෙයි. අද කියන අයට අමතක වෙලා තියෙනවා. අද කොමිෂන් සභා පිහිටවල අද රාජ්‍ය ආයතනවලට විශේෂයෙන්ම නීතිය යුක්තිය පසිඳලන ආයතනවලට නිදහස දීලා තියෙනවා ස්වාධීනව කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි දැන් ඊයේ ඉඳලා ක්‍රියාත්මකයි තොරතුරු දැනගැනීමේ පනත කතානායකවරේ අස්සන් තැබුවා. මේ රටේ ජනතාව දිගින් දිගටම බලාපොරොත්තු වෙච්ච එක, විශේෂයෙන්ම මාධ්‍ය වලින් බලාපොරොත්තු වෙච්ච දෙයක් තොරතුරු දැනගැනීමේ පනත. ඒක ක්‍රියාත්මකයි මේ රටේ. අද ඕනෑම කෙනෙකුට පුළුවන් මේ රටේ ඕනෑම පුජ්‍යලයකට දේශපාලනඥයෙක්ගේ වේවා, රාජ්‍ය ආයතන වල වේවා, විශේෂයෙන්ම සම්වර්ධන ව්‍යාපෘති වල වේවා, මේ ඕන එක තොරතුරු දැනගන්න තමන්ට අයිතියක් අද ලැබිලා තියෙනවා. නෛතික අයිතියක්. ඒක තහවුරු කරලා තියෙන මේ රජය. ඇත්ත වශයෙන්ම අර ආණ්ඩුව යහපාලනේ උපරිමයට ගිය නිසාද දැන් මේ ආණ්ඩුව නිකන් හැල්ලු කරලා නෝන්ජල් ආණ්ඩුවක් හැටියට සමහර වෙලාවට සමහර අය හිතාගෙන කටයුතු කරන්නේ කියලාත් සැකයක් මට තියෙනවා. මොකද ආණ්ඩුව උපරිමයෙන්ම නිදහස දීලා විරෝධතාවලට ඉඩ දීලා දැන් අයවැය ගත්තත් සමහර අය කිව්වා මේක අයවැය දිගින් දිගටම සංශෝධනය කරගෙන විවිධ පාර්ශ්වවලට ඇහුම්කන් දුන්නා. විවිධ පැතිවලින් ආපු ඉල්ලීම් වලට ඇහුම්කන් දුන්නා. ජනතාවගේ උද්ඝෝෂණ වලට ඇහුම්කන් දීලා යම් යම් කාරණා නිවැරදි කරගත්තා. ඉතින් එවැනි ඉස්සරහට යන ගමනක් තමයි ආණ්ඩුව ඉස්සරහට ආවේ. යහපාලනය කියලා කියන්නේ අපි බලාපොරොත්තුන්නේ වෛරය, ක්‍රෝධය, පලිගැනීම ඉලක්ක කරගෙන කාට හරි බොරු චෝදනා ඉදිරිපත් කළා, කවුරු හරි අත්අඩංගුවට අරගෙන හිරිහැර කළා, සරත් පොන්සේක මහත්තයට කරා වාගේ
කකුල් දෙකෙන් අප් දෙකෙන් අල්ලලා වාහනට දාලාගෙන හිල්ලා මේ අය හිරගත කරලා තියලා දේශපාලන පරිගැනීම් කරන්න මේ ආණ්ඩුව ඉදිරිපත් වුණේ. චෝදනා විමර්ශනය කරන්න ඒ අය කැඳෙව්වා. එහෙම චෝදනා තිබුණා නම් ඒ අය සමහර වෙලාවට මේ රිමාන්ඩ් කරා ඒ ඇරෙන්න කාටවත් කියන්න බෑ. පෞද්ගලිකව ද්වේෂ සහගතව දේශපාලන පරිගැනීම් කරා කියලා. ඊට වැඩිය වඩා ආණ්ඩුව උත්සාහ කරේ මොකද්ද? ආණ්ඩුව උත්සාහ කරේ ජාත්‍යන්තර ඉදිරි අපේ රටට තිබිච්ච මහා කළු පැල්ලම් මකාගෙන රටක් හැටියට ලෝකේ ඉස්සරහට ගිහිල්ලා රට ගන්න පුළුවන් සහනයන් අරගෙන විශේෂයෙන්ම GSP Plus සහනය වගේ ලබා ගන්න, ඒ වගේම මස් තහනම ඉවත් කරගන්න. ඒ විතරක් නෙවෙයි G7 සමුළුවට ගිහිල්ලා අපේ රාජ්‍ය නායකයා රාජ්‍ය නායකින් සමග සාකච්ඡා කරලා අද ඊයේ වෙනකොට ඔබ දන්නවා ලෝක බැංකුව අද අපේ මේ ආණ්ඩුවට උදව් කරන්න ලීස්ති ඩොලර් මිලියන් රුපියල් මිලියන් 14,500ක් විතර ලෝක බැංකුවෙන් ලැබෙනවා. ඒ වගේම ජපානය ආධාර කරගෙන ඉදිරිපත් වෙලා තිනවා. මේවා මේ දවස්කින් දෙකකින් කාගේ හරි මූණ බලලා දීපු දේවල් නෙමෙයි. අත වශයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දිහා බලලා මේ යන ගමන දිහා බලලා ආණ්ඩුව ඉස්සරහට ගෙනියන දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදීමෙන් තමයි ලෝකය මේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා එවැනි ගමනක් ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මොකද අපිට පටන් ගන්න සිද්ධ වුණේ ඍණාගයක ඉඳලා තමයි පටන් ගන්න සිද්ධ වුණේ. ඒ නිසා ට්‍රිලියනයකට වඩා ණය කන්දක් උරුම කළා තමයි අපට රට ලැබුණේ. ඒක අද මේ රටේ මහ ජනතාව දන්නවා. විශේෂයෙන්ම සුදු අලි නඩත්තු කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා තවමත්. ගුවන් යානායෙන් නැති ගුවන් තොටුපළවල්, ඒ වගේම නැව්වෙන් නැති වරායවල්, ක්‍රීඩා කරන්න නැති ක්‍රීඩා පිටි, මේ වගේ මහා සුදු අලි එක් එක් අයගේ නම දේශපාලන ප්‍රතිරූපය හදාගන්න ඉදිකරපු, මහජන මුදලින් ඉදිකරපු, විදේශ ණය අරගෙන ඉදිකරපු, තවමත් මහජන මුදලින් නඩත්තු කරන මේ හුඟාක් ඉදිකිරීම් නඩත්තු කරගෙන යන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන මේ සියල්ලට මුහුණ දීගෙන ආණ්ඩුව ඉස්සරහට ගමනක් ආවා. අවුරුද්දක් වගේ කාලෙකදී සාර්ථක ප්‍රතිඵල අපි අත්පත් කරගත්තා. ඉතින් මේ ගමන කඩා කප්පල් කරන්න යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් මං හිතන මේ රටේ ජනතාව බුද්ධිමත්ව ඒ අය දිහා බලාගත යුතුයි කියන එකයි මගේ විශ්වාසය. වර්ණසිංහ මහතා අප දන්නවා දැන් පසුගිය රජයේ යම් කිසි ආකාරයකට ඒ පාලකින්ට චෝදනා එල්ල වෙති. වත්මන් රජයටත් යම් කිසි ආකාරයකට චෝදනා එල්ල වෙනවා මේ වංචා සම්බන්ධයෙන් ඉදිරියේදී. දැන් මේ අප දන්නවා යහපාලනය ස්ථාපිත කිරීමේදී අනාගතයට මේ දේවල් සිදු නොවෙන්නට රජයක් විදියට වග බලාගත යුතු යහපාලනය ස්ථාපිත කිරීමේදී. දැන් මේ සඳහා ක්‍රමවේදයක් ඔබතුමා යෝජනා කරනවාද? එහෙම ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි නේද? ඔව් අනිවාර්යයෙන්. දැන් රාජපක්ෂ පාලනයේ යටතේ සිදුවෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුලින් වගකීම පැවරුණේ අල්ලස්සා දූෂණ කොමිසම. එතකොට අල්ලස්සා දූෂණ කොමිසමෙන් ඒ කටයුත්ත සාර්ථකව සහ කඩිනමින් සිදු නොවන බව රටේ ජනමතය තුළ අපිට දැක ගන්න ලැබුණා. මෙතන වැඩක් නැහැ, මේක මේ වැඩක් කරන ආයතනයක් නෙවෙයි කියලා. ඒ නිසා තමයි FCID එක හදන්න සිද්ධ වුණේ, මූල්‍ය අපරාධ කොට්ටාසේ. මූල්‍ය අපරාධ කොට්ටාසය හැදුවට පස්සේ ඒකට ඇත්ත වශයෙන්ම දූෂිතයන් සහ දූෂණ චෝදනා එල්ල වෙච්ච අය විශාල බියකට පත් වුණා. ඒ නිසා ඔවුන්ගේ පළවෙනි සටන් පාඩුව වුණේ මූල්‍ය අපරාධ කොට්ටාසය විසුරුවන්න කියන එක. ඒකට විශාල ඔවුන් උද්ඝෝෂණයක් අරගෙන ගියා. ඒ කියන්නේ ඔවුන් ඇත්තටම බය වුණා. ඒ කියන්නේ මෙවැනි ශක්තිමත් ආයතනයක් හැදුනොත්, ඒ කියන්නේ මං කියන්නේ මේ මූල්‍ය අපරාධ කොට්ටාසය ඉතාම ශක්තිමත්ව විමර්ශන කටයුතු කරන, තාක්ෂණික විගණනයක් කරන්න පුළුවන් සහ අනිත් පැත්තෙන් මේක හොරු අල්ලන්න පුළුවන් ශක්තිමත් දැලක් දාපු ආයතනයක් කියලා මං තාමත් පිළිගන්නේ නැහැ. නමුත් අර ආයතනයට සාපේක්ෂව අල්ලස්සා දූෂණ කොමිසම ප්‍රයිබරි කොමිෂන් එකට වඩා FCID එක ශක්තිමත් කියන එක පෙනී ගියා. ඒකට එල්ල වෙච්ච විරෝධයේ තුලින්ම දූෂිතයන්ගේ සහ දූෂණ චෝදනා ලැබුවන්ගේ එවන උන් තුල බියක් ඇති කරා, FCID එකට යන්න බයක් ඇති කරා. ඒ වගේම රටේ ආයතන තුල පවා කිසියම් මේකක් ඇති වෙලා තියෙන එක හොඳයි. අපිට FCID එකට යන්න වෙයිද? ඒ බිය ඇති වෙලා තියෙන එක හොඳයි. එතකොට යමෙක් හොරකමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොතනින් හරි දූෂණයක් වංචාවක් කරන්න වෙන්න පුළුවන්, අල්ලසක් ගන්න වෙන්න පුළුවන්. ඒ යන්න හිතද්දී උන් දෙපාරක් හිතනවා අපිටත් FCID එකට යන්න වෙයිද අනාගතේ.
ඒ බිය ඇති කරන්න. දැන් මං කියන කැමති දැන් සිංගප්පූරුව ලී ක්වාන් යූ ඇත්තවසෙම සිංගප්පූරුව හදද්දී ඔහු පළමුවෙන්ම හැදූ දේ තමයි මේ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් නෛතිකමය රාමුවක් හැදුවා. ඒ සඳහා අවශ්‍ය ආයතනය හැදුවා. සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නා. සහ තාක්ෂණික වශයෙන් ශක්තිමත් කරා. එක අවස්ථාවකදී තමන්ගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමතිවරයෙකුට දූෂණ චෝදනා ඉල්ල වෙලා ඔහු වරදකරු වෙන බවට අවශ්‍ය කරන තහවුරු කරුණු තහවුරු වුණාට පස්සේ ඒ කැබිනට් ඇමතිවරයා ආවා. තමන්ගේ සමීපතම මිතුරේ. ඇවිල්ලා ලී ක්වාන් යූ ගෙන් ඇහුවා. මම මොකද කරන්නේ? මම මොකද කරන්නේ? දැන් මේ මේකේ ඔබතුමාගේ මට මේ වෙලාවේ උදව් අවශ්‍යයි. එතකොට ලී ක්වාන් යූ කිව්වේ මොකද්ද? ඔබට දෙකක් තෝරගන්න පුළුවන් මේ අවස්ථාවේදී. එකක් ජීවිතාන්තය දක්වා සිරගත වෙන එක, එහෙම නැත්නම් සියදිවි විනාශා ගන්න එක. ඔය දෙකෙන් එකයි ඔබතුමාට තෝරගන්න පුළුවන් කියලා. ඊට එහා මට වෙන උදව්වක් කරන්න බෑ. මට දෙන්න පුළුවන්, ඔබට දෙන්න පුළුවන් උපදේශය එච්චරයි මේ වෙලාවේ. ඔහු ඊට පස්සෙන්ද සියදිවි විනාශා ගත්තා. එතකොට අන්න නායකයෝ ආදර්ශමත් වුණු ආකාරය. සිංගප්පූරුවේ තියෙන හොංකොං වලත් ඉතාම ශක්තිමත්ව තියෙනවා මේ වගේ යාන්ත්‍ර. ඒක නිසා අපි බලන්න ඕන ලෝකේ අපිට ගන්න පුළුවන් අත්දැකීම් මොනවද කියලා. මම මේ මොහොතේදී යෝජනා කරන්නේ ලංකාව ඇතුලේ අපිට මේ ඉඩම් නඩු වගේ ඉඩම් නඩු විභාග කරනවා කි මේ අල්ලස්සා දූෂණ විමර්ශන කටයුතු කරන්න බෑ. ඒක නිසා නිශ්චිත කාල රාමුවක් ඇතුලේ මේක අවසන් කරන්න ඕන. මේක අපේ පාලනයේ අවුරුදු පහ පුරාම මේ වැඩේ කරගෙන යන්න බෑ. එමුණොත් අපිට මේ රටේ කරන්න තියෙන අනිත් වැඩ ඔක්කොම පැත්තකට දාන්න වෙනවා. ඒ නිසා මේක නිශ්චිත කාල රාමුවකට යටත් කරලා විශේෂ අධිකරණයක් මගින් තෝරාගත්ත, මං කියන්නේ ගොඩාක් ඒවා තියෙනවා, නමුත් මේෙන් තෝරාගත්ත මූල්‍ය අපරාධ, මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශනය කරලා නඩු විභාග කරලා ඒ අයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඕන, උන්ට දඬුවම් කරන්න. දැන් බලන්න 1971 කැරැල්ල වෙලාවේදී ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ යුක්ති විංශය කොමිසම් සභාව හැදුවා. අදලා අවුරුද්දක් ඇතුළත ඒ අයට විරුද්ධව නීති ක්‍රියාත්මක කරලා දඬුවම් කරා. කෙටි කාලයක් ඇතුළත ඒක අවසන් කරා. ඉතින් ඒ වගේ මෙතන අවශ්‍යයි එවැනි විශේෂ අධිකරණයක් එක්ව පාර්ලිමේන්තුව තුළින් අපිට පුළුවන් එවැනි අධිකරණයක් පිටවන්න. නැත්නම් මේ පවතින නීතිමය රාමුව ඇතුළෙම විශේෂ මේ අධිකරණයකට ඒ කාර්යභාරය පවරන්න පුළුවන්. මෙන්න මේ කාල රාමුව ඇතුළෙ මේක අවසන් කරා. එතකොට FCID එකට අල්ලස්සා දූෂණ කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. හැබැයි මේවා අතර කළමනාකරණයක් අවශ්‍යයි, සම්බන්ධතාවයක් අවශ්‍යයි. මේ අත කරනදී නීතිපති දෙපාර්තමේන්තුව දන්නේ නැත්නම් අධිකරණය දන්නේ නැත්නම් මේක කරන්න බෑනේ. මේක නිකන් අද මාධ්‍ය සම්දර්ශනයක් වෙලානේ සුජාතා. මේ කට්ටිය එනවා ලැජ්ජ නැතුව මාංචු දාගෙන මහා මූල්‍ය අපරාධ වලට රටේ ජාතික ධනය, මහජන ධනය අවභාවිතා කරලා කොල්ල කාලා කෝටි ගණන් මුදල් කොල්ල කාලා හොරකම් කරලා මේ කට්ටිය ඊට පස්සේ උසාවි වලට ආවම සැකකරුව විදියට බන්ධනාගාරගත කරනකොට මාංචු දැම්ම මාංචු පෙන්නනෝ ජනතාවට. මේ කට්ටිය දේශපාලන සිරකරුව කියලා හඳුන්වන්නේ. මේ කට්ටිය මේ නෙල්සන් මැන්ඩෙලාලද? දැන් මෙන්න මේ වගේ විහිළුවක් බවට අදපත් වෙලා තියෙනවා. පට්ටපල්, ඒ කියන්නේ මේ බොරු කියන අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ ජනතාව ඉස්සරහා වීරෝ වෙන්න හදන පිරිසක්. ඉතින් ඒක නිසා මේ මාධ්‍ය සම්දර්ශනේ නවත්තන්න ඕන. ඉතින් ඒක නිසා අපි පළමුවෙන්ම යෝජනා කරන්නේ ඔව් අවශ්‍යයි. හැබැයි මේක දිග්ගසන්න බෑ. ඒකයි මං කිව්වේ ඉඩම් නඩු වගේ මේක කරන්න බෑ. ඉක්මනින් මේක අවසන් කරන රටට තව වැඩ තියෙනවා. රටේ ආර්ථිකය හදන්න ඕන. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් දැන් සැලකිය යුතු ප්‍රමාණයකට පියවර ගත්තා. අවශ්‍ය දේශපාලන ප්‍රසංස්කරණ කරලා තියෙනවා. අපිට තව තියෙන්නේ මේ මැතිවරණ ක්‍රමය අවශ්‍ය පරිදි සුදුසු පරිදි වෙනස් කර ගැනීම. අනිත් ඒවා සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා අපි. ඉතින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තිබුණු අත්නෝමතික බලතල සෑහෙන ප්‍රමාණයකට කප්පාදු කරලා තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලා. දැන් බලන්න මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කාරණය. දැන් උසාවි නියෝග මේ ඉල්ලුව පොලිසිය ගිහිල්ලා. නමුත් අධිකරණයේ කොහොමද කටයුතු කරේ? ඒ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණා. දැන් ඔහොම උසාවි නියෝග ගන්න පුළුවන්ද? එදා මහානායක හාමුදුරු කීවතාවක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවද අර දල්දා මාලිගාව වටේ කාර්යස් තියන්න එපා කියලා. ඔය එක පොලිසියකටවත් බැරි වුණානේ මේ වෙලාවේ ගිහිල්ලා අධිකරණ නියෝගයක් අරගෙන මේක නතර කරන්න. පුළුවන් වුණාද? ඉතින් ඒ අද
පොලිසිය පැත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කරන්න, ඒ වගේම මහජනයාගේ පැත්තෙන් අවශ්‍ය කරන පියවරයන් ගන්න උසාවි නියෝග ඉල්ලුවම උසාවි කොහොමද කිව්වේ? නේ? උසාවි නියෝග වල මොකද කිව්වේ? තහනම් කරාද නේ? පෙළපාලිය යන්න දෙන්න. අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒකයි තීරණය. ඉතින් ඒක නිසා මේ ලැබිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අද දූෂිතව පාවිච්චි කරනවා මේ රටේ ජනතාවගේ සැබෑ අයිතීන් යටපත් කරන්න. ඉතින් ඒක නිසා මේ ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදය අද පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ ඉදිරි ගමනට එරෙහිව කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕන. ඒකට ඉඩ දිය යුතු නැහැ කියන එකයි මගේ මතය. අපදන්නවා යහපාලන ස්ථාපිත කරන්නට විශේෂයෙන්ම මේ ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයේ මහත් පිටුවහලක් වෙනවා. දැන් මේ නිසාම මේ ස්වාධීන කොමිෂන් සභාවල සිටින නිලධාරීන්ගෙත් වගකීමක් තිබෙනවා මේ දූෂිතයන්ට විශේෂයෙන්ම මේ දඬුවම් පැමිණීමේදී ඔවුන් සාධාරණව සහ අපක්ෂපාතීව කටයුතු කිරීම. මේ කාර්යය ඔබ කොයි ආකාරයෙන්ද දකින්නේ? මේ අවස්ථාවේදී කොහොමද නිලධාරීන් කටයුතු කළ යුතු වන්නේ? ඔය නිලධාරීන් කටයුතු කළ යුතු වන්නේ ස්වාධීනව ඒ අයට ලැබුණු බලතල ප්‍රයෝගී කරගෙන එයාට කටයුතු කළ යුතුයි. අද අතවශ්‍යම පෙර සාකච්ඡා වුණා වාගේ මේ නිලධාරීන්ට එක්තරා විදිහක මානසික බලපෑමක් තමයි මේ එල්ල කරන්න උත්සාහ කරන්නේ. විවිධාකාරයෙන් සටන් පාඨ කියමින් පාර දිගේ කෑකෝ ගසමින් අපි ආවොතින්, මොකද එක ඇමතිවරයෙක් මම දැක්ක පහුගිය දවසක කියනවා මේ තොටිල්ල මේ පැත්තට තල්ලු කරාම අනිත් පැත්තට තොටිල්ල එනවා කියන මතක තියාගන්න. අපි ළඟදීම එනවා, අපි ළඟදීම එනවා. දැන් මේ කොළඹ ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි ඊළඟ පාර කොළඹෙන්නේ මේක අරගෙන යන්න බලාගෙන. අරගෙන යන්න බලාගෙන තමයි මේ වගේ හැරලා යන්න බලාගෙන නෙවෙයි ඊළඟ පාර එන්නේ, අරගෙන යන්න බලාගෙනයි කියලා. ඉතින් එහෙම අරගෙන යන්න මේ ඩිප්ටන් වටරව් මේ මොනවා හරි තියෙනවා නම් අරගෙන යන්න පුළුවන්. තුම්මුල්ල හන්දිය මොනවා හරි තියෙනවා නම් අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කොත්තු කඩේකින් මොනවා හරි අරගෙන යන්න වාගේ ආණ්ඩු අරගෙන යන්න බෑ. නමුත් ඒ කරන්නේ මේ නිලධාරීන්ට යම්කිසි විදියක බලපෑමක් කියලා තමයි මට පේන්නේ. ඒක මේ රටේ පියවිසියෙන් බලන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ නිලධාරීන්ට අනියම් බලපෑමක් කරන්නේ පොලිස් පතිවරයාට තර්ජනය කළා තමයි මුලින්ම මේ ඔය පෙළපාලිය කියන එක පටන් ගත්තේ. ඔය පාගමන කියන එක ඒක පොලිස් පතිවරයාට එක්තරා විදියක බලපෑමක් කරා, තර්ජනයක් කරා. ඉතින් මම හිතනවා නිලධාරීන්ට වගකීමක් යුතුකමක් තියෙනවා. රජයත් ජනතාවත් අද බලාගෙන ඉන්නවා ආණ්ඩුකම ව්‍යවස්ථාව තුලින්ම ඒ අයට දීපු බලතල ස්වාධීනව අපක්ෂපාතීව රටත් වෙනුවෙන් ජාතියත් වෙනුවෙන් ඉටු කරાવીය කියලා දැඩි විශ්වාසයක රටේ ජනතාව ඉන්නවා. දේශපාලනඥයන්ට ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම තියෙන බලතල ඉක්මවා කටයුතු කරන්න පුළුවන් බලතල අද ස්වාධීන කොමිෂන් සභාවලට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ආයතනවල ඒ වගකිවයුතුන්ගේ යුතුකම තමයි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ කාර්යභාරයන් ඉටු කරන එක. එහෙම ඉටු කරන විට තමයි මම හිතන්නේ නිශාන්ත වර්ණසිංහ මන්තුමා කිව්වාගේ අද ඉන්න ආණ්ඩු පක්ෂින්න වගකිවයුතු දේශපාලනඥයොත් කිසියම් විදියක මේ බයපක්ෂපාතිත්වයකට එන්නේ. දැන් අද මේතුමා කිව්වාගේ අත් වශයෙන් මද හුඟක් තැම්බල අපි ওই ප්‍රතිපාදනයෙන් වෙන් කරගන්න ගියත් සමහර නිලධාරීන් කෙනෙක් නෑ මන් තුමා මේක හරියටම කරන්න ඕනේ, මේක බල්ල කරන්න ඕනේ, මොකද මේ අපිටත් කවදා හරි මේවට වක් කියන්න වෙනවා. ඒක නිසා අපි මේවා හරියටම නීත්‍යානුකූල චක්‍රලේක අනුව මේ කටයුතු කරන්න ඕනේ කියලා අද ඒ තැන්වලට ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයකට අපේ රජය හොඳ තීරණයක් ගත්ත මේ ලක්ෂ දෙකකට වැඩි හැම ව්‍යාපෘතියක්ම ටෙන්ඩර් කරන්න ඕනේ කියලා. දැන් රජය ලක්ෂ 10ක මුදලක් දුන්න ග්‍රාම සේවා සමකට සංවර්ධන කටයුත්තකට මෙතෙක් කළේ පහුගිය කාල සීමාවේදී මේවා තමන්ට කැමති දේශපාලනඥයන්ට කැමති ස්වේච්ඡා සංවිධානයකට මොකට හරි දීලා ඒක ගමේ ඉන්න ප්‍රාදේශීය දේශපාලනඥයෝ තමයි මේ කොන්ත්‍රාත් කරේ. අනියමින් ඒව ගත්තා, අරගෙන කරා. ඒක මේක රහසක් නෙමෙයි. දැන් අද එහෙම කරන්න බෑ. අද ලක්ෂ 2කට වැඩි හැම ව්‍යාපෘතියක්ම ටෙන්ඩර් කරන්න ඕනේ. දැන් මගේ මන්ත්‍රී ප්‍රතිපාදනය ඔදවපු අත වශයෙන්ම බොහොම පුංචි මේ දෙයක් වුණත් ගමක ලක්ෂ 2කට වැඩි නම් ඒක ටෙන්ඩර් කරලා ඕනේ කරන්න. ඒක මන්ත්‍රීවරයාට දේශපාලනඥයන්ට ඕන සංවිධානවලට පුජ්‍යලයන්ට කොන්ත්‍රාත් දෙන්න බෑ. දැන් දකුණු පළාත් සභාව මෙතුමත් පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට හිටිය බස්නාහිර පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරගත්ත පහුගිය කාල සීමාවේ ලක්ෂ 20ට වැඩි 20ට අඩු ව්‍යාපෘති ටෙන්ඩර් පරිපාලයෙන් බෑරව දෙන්න පුළුවන්. ඉතින් කෝටියක මුදලක් වෙන් කරාම ওই ව්‍යාපෘතිය කැඩුව පහකට.
පාගට කරන ලක්ෂ විස්ස විස්ස දුන්නා තමන්ට කැමති පුද්ගලයන්ට දුන්න. අද යනකොට අද ගම්වල අපිට මොනවද කියන්නේ මිනිස්සු? මම ගමේ ජීවත් වෙන කෙනෙක්, ගමේ යනකොට කියන්නේ අනේ මන්ත්‍රීතුමා පාර කොන්ක්‍රීට් කළා අවුරුදු 2යි 3යි, දැන් ගැලවිලා මේක පුළුවන් නම් හදලා දෙන්න, මේක පැච් එකක් දාන්න පුළුවන්ද බලන්න. මේ මොකද අවුරුදු 15කට 20කට කරපු ව්‍යාපෘති අවුරුදු 3න් 4න් ඉවරයි. ඒ විදිහට තමයි හොරකම දූෂණේ නාස්තිය සිද්ධ වුනේ. අද කිසියම් විදියක ඒකට වැටක් පෙඳිලා තිනවා. ඒක වැදගත් කාරණයක්. ඒ නිසා ආද නිලධාරීන් වක් වෙලාට බය වෙලා තියෙනවා අපිට කවදාහරි මේවට වක් කියන්න වෙයි කියලා. ඒක ඉතාම හොඳ දෙයක්. රට ඉතාම හොඳ දෙයක්. දේශපාලනඥයන්ට ආණ්ඩුවේ ඉන්න, ඒ වගේම නිලධාරීන්ට කිසියම් විදියක වක්කීමක් තියෙනවා මහජන දේපල ආරක්ෂා කරන්න, රජයේ මුදල් අවභාවිතා වෙන එක වළක්වන්න. මම හිතනවා ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා මේ ස්වාධීන, ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඇරෙන්න කියන්න ඕනේ, ස්වාධීන කොමිෂන් සභාවලින් නිලධාරීන්ට වක්කීමක් තියෙන මේ රාජකාරී ඉටු කරනවා වගේ මේවා කඩනමින් ඉටු කරන්න. මේවා ඇදගෙන කල්මරමර ඉස්සරහට යන්නේ නැතුව, මොකද මේ වක්කීම අද නිලධාරීන්ට ගිහිලා තියෙන්නේ. මේවට දේශපාලනඥයන්ට ඇඟිලි ගහන්න බෑ. අගමැතිතුමා කියලා අගමැතිතුමාට බෑ කොමිෂන් සභාවලට බලපෑම් කරන්න. ජනාධිපතිවරයට බෑ කොමිෂන් සභාවලට බලපෑම් කරන්න. ඒවා පත් කරන්න යම් කිසි විදිහක සමාජිකව පත් කරන්න ඇතැම් බලතල තියෙන පුළුවන්. නමුත් පත් කරාට පසු ඒ අය ස්වාධීනයි. ඒ අයට එතනින් එහාට බලපෑම කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අද ඒක රටේ පැහැදිලිව පේන්න තියෙනවා. අද උසාවියට ලැබිච්ච නිදහස, අද පොලිසියට ලැබිච්ච නිදහස, අද මහජනතාවට තේරුම් ගන්න පුළුවන් වුණා පහුගේ දින කීපෙදී. ඒ නිසා ඒ අයට වගකීමක් තියෙනවා රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් තමන්ගේ වගකීම කාර්යභාරය ඉටු කරන්න. නිසන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, දැන් විශේෂයෙන්ම ඔබෙන් දැනගන්නට කැමති, දැන් කොයි ආකාරයෙන්ද මේ ස්වාධීන කොමිෂන් සභාවල සිටින නිලධාරීන්ට මේ දඬුවම්, විශේෂයෙන්ම ඔවුන් මේ දඬුවම් පැනවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ඉදිරියේදී මේ තත්ත්වයන් ඇති නොවන්නට ඔවුන්ගේ වගකීම කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ? ඔව් සුජාත, මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඊට ප්‍රථම කියන්න ඕන, දැන් මේ විශේෂම මේ දූෂිත පරාජිත මේ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය උත්සාහ කරන්නේ රට ඇතුලේ නැවත වතාවක් වෛරී දේශපාලනයක් නිර්මාණය කරන්න. දැන් අපේ සමාජය ඇතුලේ නිදහසින් පස්සේ යම් දේශපාලන බෙදීම් තිබුණා. දැන් සමහර අය මේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් දැක්ක මේ කට්ටිය මේ 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 කියන්නේ අපිට ඇලර්ජික්, දකින්නවත් කැමති නැහැ. අපි කොළ පාට, අපි නිල් පාට, අපි රතු පාට, අපි ඇඟේ තුවන්නේත් ඒ පාටව. ඒකට මේ සමාජය ඇතුලේ බෙදී. එතකොට මේ බෙදීම තුනී කරපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ ලංකා ඉතිහාසයේ, දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ දෙක අතර. ඒ කියන්නේ අර මහින්ද රාජපක්ෂ මේ බලය හැදුවා වගේ එකක් නෙවෙයි. පක්ෂ කඩලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කඩලා අරන්, මේකෙන් මන්ත්‍රීවරු කඩලා අරගෙන, අනිත් මොන පක්ෂද නොකඩුවේ සුජාත? හරි, සියලු පක්ෂ ජාතික හෙළුනේ, අපිත් පක්ෂ කැඩුවානේ, ජනතා නීති පෙරමුණ කැඩුවා, එක්සත් ජාතික පක්ෂය කැඩුවා, මුස්ලිම් කොංග්‍රසය කැඩුවා, හරි, ඔක්කොම හැම පක්ෂයක්ම කැඩුවා. දැන් ඒ පුරුද්දට, ඒ පුරුද්දම දෝ දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කඩන්න උත්සාහ කරන්නේ. හරි, ශ්‍රී ලංකා නිදහස් මං කියන්නේ දැන් මෙතන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉතාම වැදගත් දේශපාලනික වශයෙන් ඉතාම වැදගත් ආදර්ශයක් ලබා දුන්නා. ඒක තමයි ඕනනම් අගමැතිතුමට තිය අවස්ථාවේදී උත්සාහය දරන්න තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ටිකක් අරගෙන ආණ්ඩුවක් හදන්න තිබුණා. නමුත් එතුමා එතෙන්ට ගියේ නෑනේ. එතුමට අවශ්‍ය නම් දෙමළ ජාතික සන්ධානයත් එක්ක ඕන්න, මට ඕනේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක ආණ්ඩු හදන්න. මම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 14ක් ඉන්න, මට පුළුවන් ඒ ඇත් එක්ක හදන්න, ආණ්ඩුවක් හදන්න තිබුණා. එතෙන්ද කියන්නේ එතුමා තමයි වැදගත් ආදර්ශයක් දුන්නා සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න, සියලු පාර්ශ්ව එකතු කරගෙන දෙමළ ජාතික සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ සියලු දෙනත් එක්ක පාර්ලිමේන්තුවේ වගකීම් බෙදාගෙන මේ කටයුතු කරන තැනකට ගියා. ඉතින් මේක මං හිතන්නේ වැදගත් ආදර්ශයක් රට පැත්තේ, සම්මුතිවාදී දේශපාලනය කියන එක. ඉතින් මේ සම්මුතිවාදී දේශපාලනය ඇතුළේ රටට ජයග්‍රහණ ලැබෙමින් තියෙනවා. දැන් අපි ලංකා ඉතිහාසය අරගෙන බැලුවම අපිට හැම විටම පේන දේ තමයි සමගි පෙරමුණු ආණ්ඩු, ඒව සම්මුතිවාදී ආණ්ඩු, සහයෝගිතවාදී ආණ්ඩු හැදුනම ඒ ආණ්ඩු වලින් තමයි රටේ ජනතාවට ජයග්‍රහණ ලැබිලා තියෙන්නේ. ඒක නිසා දැන් මේ උත්සාහ කරන්නේ ඇති වෙලා තියෙන සම්මුතිය, එහෙම නැත්නම් දේශපාලන බෙදීම් තුනී කරලා ඇති කරලා තියෙන මේ වාතාවරණය නැවත වතාවක් වෛරී දේශපාලනයකට ගෙනියන්න මේ දරණ උත්සාහයක් තියෙනවා. ඉතින් මේකට ඉඩ දී යුතු නැහැ. සමාජයේ නැවත බෙදන්න, දේශපාලනික වශයෙන් වෙන් කරන්න දරණ මේ වෛරී දේශපාලනය අපි අවසන් කරන්න ඕන. රටේ ඉදිරි ගමනක් ඇති කරන්න පුළුවන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විතරක් නෙවෙයි, ආර්ථික සමෘද්ධිය අවශ්‍යයි, ජාතික සංහිඳියාව අවශ්‍යයි,
ප්‍රජාතන්ත්‍රවාදය නිසා රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කරගත යුතු නෑ. දැන් මං හිතන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරා අවකාශය ලබා දුන්න දැන් ඒකම පාරවලල්ලක් වෙමින් තියෙනවා රටේ ඉදිරි ආර්ථික සමෘද්ධිය සහ සංවර්ධනයට ජාතික සංහිඳියාවට. අද ඒවට එරෙහිව ඒ අය ඒක පාවිච්චි කරමින් තියෙනවා. ඒක නිසා ඉතාම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. විශේෂම අපි ඉල්ලා හිටින්නේ මේ මොහොතේදී මේ ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ව්‍යාකාරයට භාවිතා කරන්න අවභාවිතා කරන්න ඉඩ දී තුනේ රටේ ආණ්ඩුවක් තියෙනවන පාලනයක් තියෙනවන ඒක ආණ්ඩුව පෙන්වන්න. ඔබ රැඳී සිටියේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරේ වංචා දූෂණ වලට එරෙහිව දඬුවම් ප්‍රමාද වීමෙන් රටේ ආර්ථිකයට හා සංහිඳියාවට වන බලපෑම පිළිබඳවයි සාකච්ඡාවට එකතුණු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාටත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රීවර්ණසිංහ මහතාටත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද සුභාරති සංවාද මණ්ඩපයේ ප්‍රවෘත්තිකාලීන වැඩසටහන අංශයේ නිෂ්පාදනයක්. එහෙමනම් අපි සමුගෙන යනවා ඔබට සුබ දවසක්.